පටන් ගන්න කලින් කියන් මම මේ මට ඕනේ ආදරය කරන්නවත් කසාද බඳින්න ඕනත් නෙමෙයි රාගය ඕනේ නැහැ නේද සෙක්ස් ඕනේ නම් ඒකත් කියලා පටන් ගත්තා නම් අනිත් කෙනාව රවට්ටන්න නැතුව තමන්ගේ දේ කෙලින්ම කියලා එෆයස් හරි මොකක් හරි පටන් ගන්න නම් රිදෙන කෙනා තමයි දන්නේ වේදනාව ආදරය කියන්නේ මොකද ඍතු ආදරය කියන එක අර්ථකථන කරන්නේ මම තාම දන්නේ නැහැ මම දැන් ආදරය ලස්සන භුක්ති විඳින කෙනෙක් නම් ආදරය ගැන ලොකු ලස්සන අර්ථකථනයක් මට ඔයාලට දෙන්න පුළුවන් අරේ මම මේ වෙලාවේ ආදරයේ ඉන්න වේදනාවෙන් ඉන්න කෙනෙක් නම් අපි ආදරය කරන්නේ ගොඩක් වෙලාවට මේ දකින්න රූපයකටද ඒ මිනිස්සු ඒ විදියටම වෙනස් වෙන්නේ නැතුව ඒ කැරක්ටර් එකෙම හිටියා නම් ඒ ආදරේ හැමදාම මෙතෝ කියන්නේ කවදාද දවසක පෝරුවක් උඩ නැගලා ඇඟිලි දෙක තියලා නූල් ගැට ගහලා කසාද බඳින කෙනෙක්ද එහෙම නැත්නම් මට උඹ ඕනේ අපි කසාද බඳිමු කියලා කවුරුවක්වත් දන්නේ නැති විදිහට කසාද බඳින කෙනෙක්ද ඇඟිල්ල තියලා කසාද බැන්දත් මට උඹ ඕනේ කියලා කසාද බැන්දත් එතන ආදරේ තියෙන්න ඕනේ මේ ආදරේ නැත්තම් කොයි තැන කොතන කියලා කසාද බැන්නත් ඒක නැඳාපවතින්නේ නැහැ විශාල ආදරේ කියන්නේ මොකද හිතන්නේ මේ ෆිල්ම් එක ගැන ගොඩක් අයගේ අත්දැකීමක් වෙන්න ඇති ඒ කියන්නේ අපිට හරි කිට්ටු ආදර කතාවක් රංගන ශිල්පිනියක් රංගන ශිල්පියෙක් ආදරය කරන්න ගත්තට පස්සේ ඒ ආදරෙත් රංගපෑමක් කියලා තමයි සමහරු හිතන්නේ ඒක රංගන ශිල්පියෝද නැද්ද කියලා නෑ ඕන කෙනෙක්ට රඟපාන්න පුළුවන් අපිට වඩා ඒ කියන්නේ අපිට වඩා රඟපාන කට්ටිය එනේ අපි ආදරය කළා අපිව දාලා යන්නේ ජීවිතයට ආපු ආදරේ නායකයෝද ප්‍රශ්නවලට හරියට මුහුණ දෙන්න බැරි වෙච්ච ප්‍රශ්න අරිට විසඳ ගන්න බැරි වෙච්ච එකමයි ආදරය හලෝ අයිබෝන් අයිබෝන් කොහමද ඍතු මොනවද වෙන්නේ මේ ටිකේ මොනවද තොරතුරු ගොඩක් හොඳින් ඉන්නවා මේ ටිකේ ලොකුට මිසි නැහැ සතුටක් නෑ හරි ලංකාවේ කෙල්ලෙක් විදියට ගොඩක් කලවට මේ සල්ලි හම්බ කරන එකද හොඳ එහෙම නැත්නම් මේ තියෙන සල්ලි ටික බැලන්ස් කරලා ලයිෆ් එක ඔහේ ගෙවෙන එකද හොඳ මම හිතනවා ඒ කියන්නේ ඉන්වෙස්ට් කරොත් නැත්නම් අපි ගාව තියෙන දේ ඉන්වෙස්ට් කරලා මොලේ පාවිච්චි කරලා තියෙන දේ ට්‍රැකගෙන තව දෙයක් කරන්න පුළුවන් නම් මම හිතන ගෑල්ලාමේ විදියට නෙමෙයි කවුරු විදියට වුණත් ඒක තමයි වටිනේ. හරි. දැන් ගොඩක් වෙලාවට මේ ආටිස්ට්ලාට කියන කතාවක් නෙමෙයි. ගෑල්ලාමෙක් නා එකපාර මොන හරි දෙයක් හම්බ කරගත්තාම ඊට පස්සේ ආයේ හම්බෙලා තියෙන වෙන විදියකට. එහෙම නැත්නම් හම්බ කරන්නේ නැත්තේ වෙන විදියකට කියලා. හැබැයි මේ සල්ලි හම්බ කරන මනුස්සයන්නේ දන්නේ ගොඩක් මහන්සි වෙනවා කියන එක. රංගපාල කොච්චර මහන්සිද මේ සල්ලි හම්බ කරන්නේ. රංගපාල මහන්සි වෙන එක ගැන නම් කතා කරන්න බෑ. මොකද මිනිසුන්ට සාමාන්‍යයෙන් අපි නැගිටින වෙලාවයි නිදා ගන්න වෙලාවයි කියවම පුදුම හිතනවා. ඒ කියන්නේ ගොඩක් අය දන්නේ නැහැ මේ රංගපාන එක අපි දකින්නේ දේ ඒගොල්ලෝ හරි ලේසියෙන් දකින්නවානේ. නමුත් මේක කරන්න කොච්චර අමාරුද අපි කීයටද නැගිටින්නේ අපි කීයටද ට්‍රාන්ස්පෝර්ට් එකකින් ගන්නෙ අපි කීයටද ගෙදර එන්නේ කියන එක දන්නේ නැහැ ඉතින්. එතකොට එහෙම කිව්වට පස්සේ ඒගොල්ලෝ කියනවා අපිට ලැබෙන ප්‍රමාණය මදි කියලා. නමුත් ලංකාවේ තියෙන මේ ලෝකේ තියෙන වැදගත්ම රසාව තමයි මේක. ඒ කියන්නේ මිනිස්සුන්ව සතුටු කරන්න පුළුවන් සහ මිනිස්සු ආදරය කරන ඒ කියන්නේ ලෝකේ තියෙන වටිනාම වැඩ මේ වටිනාම රැකියාව තමයි රංගන ශිල්පියෙක් කරන්නේ. හරි. රංගන ශිල්පිනියක් රංගන ශිල්පියෙක් ආදරය කරන්න ගත්තට පස්සේ ඒ ආදරෙත් රංගපෑමක් කියලා තමයි සමහරු හිතන්නේ. එහෙම නැත්නම් සෝෂල් මීඩියා වලට ඉස්සරහට එයිලා ෆොටෝ එකක් දැම්මම පස්සේ වීඩියෝ එකක් දැම්මම ඇත්තටම එහෙමද එහෙම නැත්නම් හදවතින්ම කරන ආදරයක්ද ඒ කට්ටියගේ තියෙන්නේ ඒක රංගන ශිල්පියෝද නැද්ද කියලා නෑ ඕන කෙනෙක්ට රඟපාන්න පුළුවන් අපිට වඩා ඒ කියන්නේ අපිට වඩා රඟපාන කට්ටිය එනේ ඉන්නවා ඉතින් ඒක ඒක එහෙම කියන්න බෑ අපිට වඩා රඟපාන්න පුළුවන් ඇත්තයි ඉන්න නම් අපිත් මිනිස්සු අපිට දැනෙන්නේ ඔයාව කෙනිටුවාමත් එකම විදිහට රිදෙන්නේ මාව කෙනිටුවාමත් එකම විදිහට රිදෙන්නේ يعني අපි කරන ජොබ් එකත් එක්ක අපේ අපිට දැනෙන විදිහ වෙනස් වෙන්නේ නැහැ එකම විදිහට තමයි දැනෙන්නේ කියන්නේ අපි හරි ආදරය කියන්නේ මොකද ඍතු ආදරය කියන්නේ ආදරය කියන එක අර්ථකථන කරන්න මම තාම දන්නේ නැහැ මොකද ආදරය කියන්නේ කෙනෙක් වෙලාවට වෙනස් වෙන දෙයක් يعني මම දැන් ආදරේ ලස්සන භුක්ති විඳින කෙනෙක් නම් ආදරය ගැන ලොකු ලස්සන අර්ථකථනයක් මට ඔයාලට දෙන්න පුළුවන් අරේ මම මේ වෙලාවේ ආදරේ ඉන්න වේදනාවෙන් ඉන්න කෙනෙක් නම් ඒ අර්ථකථනය වෙනස් වෙයි يعني ඒක වෙලාවෙන් වෙලාවට වෙනස් වෙනවා හරි අපි ආදරය කරන්නේ ගොඩක් වෙලාවට මේ දකින්න රූපයකටද එහෙම නැත්නම් මට උඹ ඕනේ එහෙම නැත්නම් උඹ මගේ කියන කන්සෙප්ට් එකකින් ඉඳගෙනද ඔය ආදරය කරන්නේ අපි ආදරය කරන්නේ අපි දකින්න කැරක්ටර්ස් වලට ඒකනේ අපි ටෙන්නාටි වල චිත්‍රපට වල ඉන්න ඇද ආදරය කරන්නේ ඒ කියන්නේ අපි ආදරය කරන අපි දකින්න කැරක්ටර් වලට ඉතින් ඒ මිනිස්සු ඒ විදියටම වෙනස් වෙන්නේ නැතුව ඒ කැරක්ටර් එකෙම හිටියා නම් ඒ ආදරය හැමදාම ඉඳි හරි දැන් මොන ගොඩක් වෙලාවට අපි දකිනවා රංගන ශිල්පිනියක් කසාදයක් කරගද්දි ගොඩක් වෙලාවට මේ පිටරට ඉන්න කෙනෙක්ව බඳිනවා කියලා කියනවා එහෙම නැත්නම් සල්ලි තියෙන කෙනෙක්ව බඳිනවා කියලා. හැබැයි මේ අපි දැකලා නැහැ කවුරුවක්වත් මේ දුප්පත් කෙනෙක්ව කසාද බඳිනවා. ඒ කියන්නේ මේ හිත ගියපු තැන තියෙන්නේ ගොඩක් වෙලාවට සල්ලි භාගෙද එහෙම නැත්නම් එයාට ලැබෙන්නේ ආවද?
එහෙම නෑ ඒක අර බබා කොටපු කෙනානේ අපේ රංගන ශිල්පියෝ පොසත්ත් බැඳලා තියෙනවා සාමාන්‍ය පවුල් අයත් බැඳලා තියෙනවා ඒකද ඒක දෙකම වෙලා තියෙනවා අපිට උරුම කෙනා නොබෙදු වයත් ඉන්නවනේ මං අඟි يعني අපිට උරුම කෙනාගෙන් අපිට ලැබෙන යා පොසත්ද යා දුප්පත්ද යා රජේ රැකියාවක් කරනවද යා මොන රැකියාවක්ද කරනවද කියන අපි දන්නේ නෑ ඒක කාලෙත් එක්ක වෙලාව ආවම හරි කෙනා හරි විදියට ආවම ඒක වෙනවා මේ දෝ කියන්නේ කවදාද දවසක පෝරුවක් උඩ නැගලා ඇඟිලි දෙක තියලා නූල් ගැට ගහලා කසාද බඳින කෙනෙක්ද එහෙම නැත්නම් මට උඹ ඕනේ අපි කසාද බඳිමු කියලා කවුරුවක්වත් දන්නේ නැති විදිහට කසාද බඳින කෙනෙක්ද ඒක කියන්නේ මන් දන්නේ නැහැ ඒක එක එක කෙනාට වෙනස් වෙනවා කි කියන්නේ ඇඟිල්ල තියලා කසාද බැන්දත් මට උඹ ඕනේ කියලා කසාද බැන්දත් එතන ආදරේ තියෙන්න ඕනේ මේ ආදරේ නැත්තම් කොයි තැන කොතන කියලා කසාද බැන්නත් ඒක රැඳා පවතින්නේ නැහැ ඒ කියන්නේ මම හොයන ඒ කියන්නේ මගේ හිතේ ඉන්න කෙනා මට අම්මුණා නම් හරි ගියපු කට්ටියක් ඉන්නවා හරි ගියපු කට්ටියක් තියෙනවා මම කියන්නේ කාවත් රවටන්න නැතුව يعني ඔයා හර්ට් වෙච්ච කෙනෙක් නම් ඔයා මම යූස් කරනවට ඕනේ කෙනෙක් අමතක කරන්න පටන් ගන්න කලින් කියන්නේ මම මේ මට ඕනේ ආදරේ කරන්නවත් කසාද බඳින්නවත් නෙමෙයි කෙනෙක් අමතක කරන් විතරයි මම ඔයත් එක්ක කතා කරන්නේ එතකොට තව කෙනෙකුට රාගය ඕනේ නැහැ නේද සෙක්ස් ඕනේ නම් ඒකත් කියලා පටන් ගත්තනම් අනිත් කෙනාව රවටන්න නැතුව එයාට ඕනේ නම් එයාත් එක්ක ඉන්නේ නැති එක يعني කියන්න තියන්නේ කාවත් කිසිම දෙයක් වෙනුවෙන් රවටන්න නැතුව තමන්ගේ දේ කෙලින්ම කියලා එෆයස් හරි මොකක් හරි පටන් ගන්න නම් කවුරුත් අර දුක් විඳින්නේ නැහැ කියන කාවත් රවටන්න දෙපා කාගෙත් ඉතරින් දන්නේ මොකද ඒ රිද්දපු කෙනා සහ රිදෙන කෙනා තමයි දන්නේ වේදනාව ඒ වේදනාව මම ඔයාට කිව්වත් මම අරයට කිව්වත් මේ වේදනාව කරපු කරන කෙනා තමයි දන්නේ කින්දා කාවත් රවටන්න දෙපා කෙල්ලන්ට කොල්ලන්ට දෙකොල්ලන්ට දැන් ඉන්න කෙල්ල ගොඩක් වෙලාවට කැමති ඩිරෙක්ට් කියනවටද ඒ කියන්නේ මට ඕනේ ආදරේ. එහෙම නැත්නම් මට කෙනෙක්ව අමතක කරන්න. එහෙම නැත්නම් මට ඕනේ සෙක්ස් කරන්න. එහෙම නැත්නම් මට ටයිම් පාස් කරන්න. ඔන්න ඔය ටික කෙලින් කියනවට කැමති දැන් ඉන්න කෙල්ල. කෙලින් කියන එක හොඳයි. මොකද නැත්නම් අපි ඉතනානේ දැන් මේ චිත්‍රපටියේ තේමන යාළුවෙක් ඉදිරියට කතා කරන්න කියලා හිතෙන්න පුළුවන්. එතකොට බොරුවක් කරන්න කියලා හිතෙන්න පුළුවන්. නැත්නම් මෙයාට වෙන කෙල්ලෙක් ඇති කියලා හිතෙන්න පුළුවන්. කෙලින් කියුවම අපිට කලින් ඊට හදා ගන්න පුළුවන්. එයා ඒදිර කැමති නැත්නම් මේ දේ ඈත්ලා යන්න පුළුවන් ඒක. ඒකේ නම් මං හිතනවා ඩිරෙක්ට් කතා කරන එක හොඳයි. එහෙනම් ඔය හැමදේමත් එක්ක ෆිල්ම් එක බලන්න එන්න කියලා අපි ආරාධනා කරනවා. මේ අවුරුද්දේ තව ටික කාලයක් තියෙනවා. මොනවාද හිතන් ඉන්නේ මේ අවුරුද්දේ ප්ලෑන් කරලා තියෙන්නේ මොනවද කරන්න? ප්ලෑන් කරලා තියෙන්නේ සතුටින් ජීවිතේ මුණ දෙන්න සහ හරිම සැහැල්ලුවෙන් ජීවත් වෙන්න. අන්තිම ප්‍රශ්නේ. අපි ආදරය කළා අපිව දාලා යන්නේ ජීවිතයට ආපු ආදරේ ණයකාරයෝද? නෑ. ප්‍රශ්න වලට හරියට මුණ දෙන්න බැරි වෙච්ච ප්‍රශ්නේ අරිට විසඳ ගන්න බැරි වෙච්ච එක තමයි දාලා යන්නේ.